I need to try it first.
යනුව මහේෂ් චන්ද්‍ර සිරි 86ක ප්‍රතිශතයක් ලබාගෙන අද රාත්‍රියේ සුපිරි 24 දෙනා අතරට එක්වන පළමු තරගකරුවා බවට පත්වනවා සුබ පැතුම් මහේෂ් රවිඳු 72ක ප්‍රතිශතයක් තමයි ලැබුණේ ඔයාගේ ආදරණීය නායිකාව ලබා දීලා තියෙනවා මනාපය හැබැයි දෙපැත්තේ දෙන්න ලබා දීලා නැහැ අමල් ඇයි මනාපයක් පලනවන්නේ රවිඳුගේ ගායනෙට මට මහේෂ් විසරෙන් තියන්න උමනාව තිබුණා මොකද මේ බැටල් එකේදී මහේෂ් ඉතාමත් හොඳට ගීත ගායනා කරුවා කියලා අපි තුන්දෙනාම කමෙන්ට්ස් දීමු ඉස්සෙල්ලා ඉතින් ඒ වගේම තමයි රවිඳුගේ ගායනෙත් එක්ක සංසන්දනය කරලා බලනකොට මට මහේෂ් විසරෙන් තියන්න පුළුවන් රවිඳු මුලින්ම ගායනා කළා නම් අමල් මේ ගායනෙට මනාපයක් පල කරයිද ඒක බලන්න ඕනේ ඒ මොකද දැන් මේකේ ගීතයේ සමහරක් දැන් සමහරක් තැන්වල අසාර්ථක වීම තිබුණා හැබැයි ඒක මහේෂ් එක මේක බැටල් එකේ තියෙද්දි මහේෂ්ගේ එක තැනකවත් එහෙම දෙයක් දකින්න තිබුණ නැහැ ගීත ඕකේ ගායනය තුළ ඉතින් ඒකත් එක්ක එහෙම වුණේ නමුත් කියන්න බෑ මුලින් සමහර විට නොදී ඉන්නත් පුළුවන් ශිහන් සංසන්දනයකට ගියාද රවිඳු කලින් ගායනා කරා නම් මනාපයක් දෙයිද මම ඇත්තටම සංසන්දනය කරේ නැහැ මම වෝට් එකක් දෙන්න පුළුවන්ද කියන එක තමයි සින්දුවේ පුරාම බැලුවේ මම හරි කැමති මේ එන්ටර්ටේනින් කියන දෙයට හැබැයි මම හැම වෙලාවම ලකුණු දිහා බලාගෙන හිටියා 72 80කට ලං කරනවාද කියන එක තමයි මට ප්‍රශ්නේ ආවේ මොකද ගීතයේ තිබිච්ච දේවල් ටිකත් එක්ක වෝට් එකක් දීම සමහර ලාවට තව කෙනෙක්ට හානියක් වෙන්න පුළුවන් වෝට් එකක් නොදීමට වඩා කියන එක මම විශ්වාස කරනවා ඉතින් පෞද්ගලිකව මම රවිඳුට කැමතියි රවිඳුට වඩා ගායනා නොකරුවත් ඊළඟට ඉන්න හැමදෙනාම මම හැමදෙනාටම මේ විදිහට ඉන්නවා නිරෝෂ ඊයේත් තුන් දෙනාම එක තැනකට ආපු තැනක් තිබුණා සඳුල් රෙහාන්ට මනාපය පළ කරද්දි තිදෙනාම මනාපය පළ කළේ නැහැ හැබැයි දැන් ඔබ පමණක් දෙද්දි සාධාරණ සැකයක් අපට ඇති වෙනවා මේ ඔබේ තරගකරුවෙක් නිසාද මේ මනාපය පළ වෙන්නේ කියලා ඔබ කොහොමද මේ මනාපය සාධාරණීකරණය කරන්නේ මම රවිඳුට මනාප මම හිතන්නේ නොදී ඉඳලා නැහැ කවදාවත් මගේ ටීම් එකට එන්න කලින් ඉඳන් මම රවිඳුට ඒ රවිඳු කියන චරිතයට මම හරි කැමති හේතුව රවිඳුගේ තියෙනවා ගායනය ගැන කතා කරොත් මහේෂ් ඉදිරියෙන් ඉන්නවා ඒක හරි හැබැයි මට හිතන ඕවරෝල් අපි හොයන තරු ගුණය රවිඳුට තියෙනවා කියලා රවිඳුට තියෙනවා ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාවක් ඕඩියන්ස් එක ඒ තරුණකම රවිඳුගේ තියෙන සිරියාවන්තකම ඒ සියලු දේවල් වෙන්න පුළුවන් ඔහුට මහා ලොකු කැපැසිටි එකක් ඇතුළේ ඔහු ගායනා කරන්නේ ඔහු හරි සරලව ඔහුට ලැබෙන ගීතය තුළ ඔහු යමක් කරන්න උත්සාහ කරනවා හැබැයි ඒක ඔහු ඉතාම රසවත් විදිහට ඒක ප්‍රකාශ කරනවා වේදිකාවක් වල ඉතින් මං එදා සිට අද දක්වාම වෝටිං බා එක දිහා බැලුවොත් පළවෙනි වටේ සිට රවිඳු මගේ කවුරුත් නෙමෙයි එතකොට මං අදත් ඒ එදා හිටපු රවිඳුටම තමයි ආදරේ මොකද මං එදත් රවිඳුට කියනවා පළවෙනි දවසේ රවිඳුට කියනවා ඕවරෝල් ගත්තම මට රවිඳුව රවිඳුගේ මොකක් හෝ ආකර්ෂණයක් මට දැනෙනවා මිනිසුන්ට දැනෙන දේ මටත් දැනෙනවා කියලා ඒක නිසාම තමයි මම වෝට් එක දෙන්නේ මහේෂ්ට අභිභවා යන්න ඕනේ කියන එකම නෙමෙයි මහේෂ් ඔබට වඩා ගොඩක් ඉදිරියෙන් ගායනා කරා කියන එක මම විශ්වාස කරනවා මේ දෙදෙනාම වැරදි නැහැ එතනදී හැබැයි ඔබටත් මට වෝට් එක දෙන්නේ අර මගේ තියෙන ආදරය සහ ඔබ ඉදිරියට යනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ මගේ වෝට් එකෙන් හැබැයි මං ඒ මගේ ආදරය තමයි මම මේ ප්‍රකාශ කරේ ඔබට හොඳයි